සුබ දවසක් කල හැමෝටම අදත් කුකින් ෂප් ශානි මගේ YouTube channel එකට ඔයගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් පහුගිය ටිකේ පොඩ්ඩක් අසනීපෙනුත් හිටියන ඉතින් පහසෙන් හදාගන්න පුළුවන් වගේම මට ටිකක් හිතන මේ විදිහට නූඩ්ස් එකක් හදාන් ටිකක් සැරට මාළු හොද්දක් හරි මොනා හරි එක කන්න ඕනි කියලා. ඉතින් මාළු මස් කූල් එක යන්න එළිය තියන්නත් ගොඩක් වෙලා යන හින්දා ඒකට ගැලපෙන්න හොඳම විදිහට මේ විදිහට මැකරල් කාරී එකක් ටිකක් පොල් කිරි දැම්ම වුණත් මිරිසට වගේ හදාගත්තා. එතකොට ටිකක් ඇඹුල් දාලා හදාගත්තාම රසට මේ කෑම එක කන්න පුළුවන් නිසා ඕගොල්ලන්ටත් මේ විදිහට මම සාමාන්‍යයෙන් මේ දෙක නිතරම වගේ හදන කෑමක් ඕගොල්ලන්ට වුණත් ඉතින් මේ විදිහට මේ ಜಾති දෙකෙන් හදලා බලන්න හරිම රසයි බිත්තර මිශ්‍ර එළවලු නූඩ්ල්ස් එකට මේ වගේ ටින් මාළු කරි එකක් හදාගත්තාම. දැන් ඉතින් මුලින්ම අපි නූඩ්ල්ස් ටික තම්බ ගන්න වතුර එකක් මේ වගේ උතුරන්න තියලා ඒකට ලුණු පොඩ්ඩක් දාලා නූඩ්ල්ස් ටික මම මේකට එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝට මේක පැකට් එකෙන් එළියට අරගෙන කුඩු කරගන්න පුළුවන්. මම නම් ඒක ඇතුලේ තියෙද්දිම අතින්ම කුඩු කරලා තමයි ගන්නෙ. එතකොට මේ වගේ කෑලි පිටින්ම අපිට එළියට ගන්න පුළුවන්. දැන් මේක විනාඩි දෙකක්වත් යන්නේ නැහැනේ තැම්බෙන්න. හරි ඉක්මනට තැම්බෙනවා. ඉතින් වතුර මදි නම් වගේ තව වතුර ටිකක් එකතු කරගන්න. අද මං එක පැකට් එකකුයි තව ඉතුරු වෙච්ච චුට්ටක් තිබ්බා ගෙදර. ඒ ටිකත් එක්ක තමයි මේක හදාගන්නේ. නූඩ්ල්ස් ටික හොඳට තැම්බුණාට පස්සේ මම සාමාන්‍ය කරන දෙයක් තමයි ලිප ඔෆ් කරලා මේකට සීතල වතුර ලීටරයක් විතර එකතු කරලා තමයි ඒක විනාඩියක් විතර තිබ්බට පස්සේ පෙරලා ගන්න. මොකද එතකොට අර මේ නූඩ්ල්ස් වල තියෙන පිටි ගතිය අපි පෙරනකොට හොඳට ඉවත් වෙලා අයින් වෙනවා. වගේම නූඩ්ල්ස් එක ඇලෙන්නේ නැතුව අපිට හොඳට වතුර බේරිලා හදාගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අල් වතුර ටිකක් එකතු කරලා මේක විනාඩියක් විතර තිබ්බට පස්සේ හොඳින් පෙරා ගන්න. එහෙම නැත්තම් ඉතින් පෙරන්න දැම්මට පස්සේ බැරි වෙලාවරි හරි ඕගලන්ට ඇල් වතුර ටිකක් එකතු කරගන්න බැරි වුණොත් මේ විදිහට පෙරෙන්න තිබ්බට පස්සේ ටැප් එකෙන් සීතල වතුර මේ විදිහට අල්ලලා මේක පොඩ්ඩක් හේදෙන්න දෙන්න. එකම දේ අර ඒකේ තියෙන වැඩිපුර පිටි ගතිය අපි හේදිලා යන්න දෙන්න ඕනේ. එතකොට නූඩ්ල්ස් එක අර එකට ඇලිලා නැතුව කෑලි කෑලි නැතුව හොඳට රැල් රැල් වෙන විදිහට අපිට හදාගන්න පුළුවන්. දැන් මං එළවලු මිශ්‍රණය හදාගන්න යන්නේ පෑන් එකට මේ විදිහට බටර් ටිකක් හරි මාජරින් ටිකක් හරි එකතු කරන්න. ලුණු රස එක්ක තියෙනවා නම් වඩාත් හොඳයි, ලුණු නැතුව අන්සෝල්ටඩ් ඒවා ගන්නවට වැඩිය. ඉතින් මේක දිය වේගනේදී මේකට මම අද ටිකක් මෙතන වැඩිපුර නූඩ්ල්ස් තියෙන ඉඳා කැරට් අල 3ක් විතර ග්‍රේට් කරලා මෙතන එකතු කරගන්නවා. ඉතින් මොකද මම දවස් දෙකක් විතර එතකොට මට තියාගෙන මේක කන්නත් පුළුවන් ලෙඩ වෙලා තියෙද්දි ඉතින් හැමතිස්සෙම උයන්නත් බැරි නිසා. ඉතින් මේක මේ වගේ දිය වේගනේදී කැරට් ටික එකතු කරලා තෙම්පරාදු වෙන්න දෙනවා. මම සාමාන්‍යයෙන් නූඩ්ල්ස් හදද්දි මේ විදිහට ලූණු සුදු ලූණු කරපිංචා මිරිස් කුඩු මොනවත්ම දාන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ මම දන්නවා ගොඩක් දෙනෙක් ලංකාවේ පුරුදු වෙලා ඉන්නේ මේ විදිහට හදන්න. ඉතින් එහෙම නැතුව මම කියනවාට මේ විදිහට හදලා බලන්න. මොකද මීට කලිනුත් මේ වගේ රෙසිපියක් දුන්නාම ගොඩක් දෙනෙක් කියලා තිබුණා හිතුවේ නැති විදිහට හරිම රසයි නූඩ්ල්ස් එක කියලා. ඉතින් දැන් කැරට් ටික මේකේ ලාවට වගේ තැම්බේගෙන එද්දී ඉතුරු එළවලු ටික ඔයගලන්ට මේකට එකතු කරගන්න පුළුවන්. මතක ඇතුව රසයේ හැටියට ලුණු මේකට එකතු කරන්න අනිත් එළවලු වලටත් එක්ක ඇති කියලා හිතන තරමට අද මම පොඩි ගෝවා කෑල්ලකුයි ලීක්ස් කෑල්ලකුයි තමයි මේකට කපලා ගත්තේ. ඉතින් ඔයගලන්ට සාමාන්‍යයෙන් බෝංචි ටිකක් වුණත් මේකට එකතු කරගන්න පුළුවන් හීනියට වගේ ලියාගෙන. ඉතින් දැන් කැරට් ටික තැම්බිලා හින්දා මම ගෝවා ටිකයි ලීක්ස් ටිකයි මේකට එකතු කරනවා. ගොඩ වෙලා තැම්බෙන්න දෙන්නේ මේ එළවලු නිකන් අර කරි එකක් වගේ තැම්බෙන්න අවශ්‍ය නැහැ. හොඳට ක්‍රිස්පි ගතියට ටිකක් අමුවට වගේ තියෙදි තමයි නූඩ්ල්ස් එක හොඳ රසට කන්න පුළුවන්. ඉතින් මේ දේවල් මිශ්‍ර වෙච්ච ගමන්ම වගේ විනාඩියක් දෙකක් ගියාම ඔයගලන්ට ලිප ඔෆ් කරලා මේ එළවලු මිශ්‍රණය පැත්තකින් තියාගන්න පුළුවන්. ඊළඟට ඉතින් ඔයගොල්ලෝ මේකට බිත්තර ටිකක් එකතු කරගන්න කැමති නම් මේ විදිහට ලුණු ගම්මිරිස් ටිකක් එක්ක මිශ්‍ර කරගත්ත බිත්තර ටිකක් අර අපි එළවලු ටික තෙම්පරාදු කරගත්ත ෆෑන් එකේම
මේ විදිහට කෑලි කැඩෙන ගමන් මිශ්‍ර කරන විදිහට ඒ ටික ස්ක්‍රම්බල් එකක් වගේ හදාගන්න. සාමාන්‍යයෙන් එළවලු ටික හදන්න කලිනුත් ඔයගලන්ට බිත්තර ටික හදලා පැත්තකින් තියන්න පුළුවන්. මට අද ඇත්තටම අර අමාරුවෙන් හිටපු නිසා ලෙඩත් එක්ක ඒක අමතක වුණා. ඉතින් ඊට පස්සේ එළවලු ටික අයින් කළා තමයි මේ පෑන් එකේම මම මේ බිත්තර ටික හදාගත්තේ. කොහොම කරත් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අනික ඉතින් අපි දෙන්නට වේල් දෙකකට හැදුවත් මේ නූඩල්ස් ප්‍රමාණය වැඩි. ඉතින් මම ටිකක් වැඩි කරලා හදන්න හිතේ උයන්න පටන් ගද්දිම වගේ යාළුවෙක් කෝල් කරලා කිව්වා අපි විනාඩියකට වගේ ගොඩ වෙලා යන්න එනවා, කිසි දෙයක් හදන්න එපා, ආපු ගමන් ආපහු යනවා කියලා. ඉතින් නමුත් අපේ ගෙදරට එන කිසිම කෙනෙක් ඉතින් කෑමක් නොකා, මම සාමාන්‍යයෙන් කෑම ටිකක් නොදී ආපහු යවන්නේ. ඉතින් ලෙඩ වුණත් ඉතින් ඒගොල්ලන්ටත් එක්කම මේක හදනවා කියලා ටිකක් වැඩිපුර හදන්න හිතුවේ ඒක නිසා. දැන් මම මේ හදාගන්න යන්නේ ටින් මාළු මැකරල් කාරියක. හදාගන්න භාජනයට ලොකු ලුණු ගෙඩියක්ම වගේ එකතු කරගත්ත ලුණු එකතු වුණාම ටිකක් වැඩිපුර රස නිසා, අමිරිස් කරල් දෙකක්, කුරුඳු කෑලි දෙක තුනක්, ඒ වගේම රම්පේ කරපිංචා මම මේකට එකතු කරගන්නවා. අනිත් මාළුවක් වගේම ටිකක් ඇඹුලක් එන්න මම මේකට ගොරකබි 4-5ක් එකතු කරගන්නවා. ඒ වගේම තමයි ඊළඟට දැන් මේ එකතු කරන්නේ හොඳට තලාගත්ත සුදුලුණු බික් 4-5ක් එක්ක ගම්බිරිස් මේස හැන්දක් එකමාරක් විතර තලලා ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. හොඳ රසක් එකකින් එකතු වෙන. ඊට පස්සේ කහකුඩු තේ හැන්දක් විතර අවශ්‍ය පමණට එකතු කරගන්න. ඔයගොල්ලෝ ටිකක් හදනවා නම් මේ දේවල් අඩුවෙන් එකතු කරගන්න. ඊළඟට මම උලුහාල් ටිකකුත් එකතු කරගන්නා. මේකට මිරිස් ටිකක් වැඩිකුර එකතු කරගත්තට කිරි ටිකකුත් දාන හින්දා උලුහාල් වලින් හොඳ සුවඳක් රසක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ එකතු කරන්නේ 3-5 මිශ්‍ර මිරිස් කුඩු. ඉතින් ඔයගොල්ලෝ වෙන වෙනම තියන් ඉන්නවා නම් 3-5 ටිකක් එකතු කරන ගමන්ම සරකන්න පුළුවන් විදිහට මිරිස් කුඩු එකතු කරන්න. ඊළඟට රසයේ හැටියට ලුණුත් එකතු කරලා දැන් මේක මම මුලින්ම මේ විදිහට වතුර ටිකක් එකතු කරලා තමයි ලිපේ තියන්නේ. ඉතින් වතුර ටික උතුරගෙන එද්දි තමයි මම මේකට මාළු ටින් මාළු ටික එකතු කරන්නේ. මොකද ඒවා අර ටින් එකේ තියෙද්දිම තැඹිලා වගේනේ තියෙන්නේ. ඒක අමුතුවෙන් තැම්බෙන්න දෙයක් නැහැ. ඉතින් මෙතන ටින් දෙකක විතර ටින් මාළු මම අද අරගෙන තියෙනවා. ඉතින් අරගොල්ලොත් යාළුවොත් එනවා කියපු නිසා ඒක මම මේ විදිහට කෑලි කඩලා දැන් මේ උතුරන හොද්දට එකතු කරගන්නවා. ඒ ටික ඉතින් අපි අර එකතු කරගත්ත 3-5ත් එක්ක ඒ මිරිස් හොද්දේ හොඳට තැවරෙන විදිහට මේ වගේ විනාඩියක් දෙකක් මුලින්ම තැම්බෙන්න දුන්නට පස්සේ මම අර මුලිනෙත් කිව්වා වගේ මාළු වගේ ගොඩ තැම්බෙන්න දෙයක් නැහැ. මේ ටික හොඳට පෙඟිලා ඒ රස හොඳට උරාගත්තට පස්සේ දැන් මම මේකට හොඳ උකු පොල් කිරි ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් එච්චරයි තියෙන්නේ. පොල් කිරි ටික උතුරවාගෙන ඉදීම ලිප ඔෆ් කරලා ඔගලන්ට මේක කෑමට ගන්න පුළුවන්. මොකද ටිකක් මම නූඩල්ස් එක්ක කන්න ඕන හින්දා ගොඩාක් හින්දා නැතුව හොදි ගතිය තියෙද්දිම තමයි ලිප ඔෆ් කරන්නේ. ඉතින් ඔගලන්ට ටිකක් හිඳෙන්න වගේ ඕනනම් ඔගලන්ට අවශ්‍ය තරමට හිඳෙන්න දීලා මේක ලිප ඔෆ් කරලා කෑමට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මට තිබුණේ නූඩල්ස් ටිකට අපි අර හදාගත්ත එළවලු ටිකයි බිත්තර ටිකයි මිශ්‍ර කරලා හදාගන්න. ඔන්න ඒ අතරතුරේ ඉතින් මගේ යාළුවත් ආවා. ඉතින් මම කෑම හදලා කියලා දැක්කහම මට බැන බැන දැන් මේ එයාම තමයි ඉතුරු වැඩ ටික මේ කරන්නේ. කොහොදෙන්න මං ඉතුරු ටික කරන්නම් පඬිත ගමනි කියලා. ඉතින් බැන බැන අපි කෑමට නෙමෙයි ආවේ කියලා. ඉතින් ඉතුරු ටික එයා මේ විදිහට මට කරලා දුන්නා. ඉතින් ඔය ටික මිශ්‍ර කරන්න විතරයි තිබුණේ. ඉතින් ඔයාලට පේන ඇති අර හොඳට වතුර ටිකකින් හොදලා ගත්තාම නූඩල්ස් වල කිසිම ඇලෙන ගතියක් නැහැ. හොඳ වියලි ගතියට මේ වගේ පහසුවෙන් අපි ගන්න එළවලු හරි මස් මාළු ඒ කැමති දෙයක් මිශ්‍ර කරලා මේක හදාගන්න පුළුවන්. ඉතින් මම පණ දාගෙන නූඩල්ස් හැදුවට දැන් ඒගොල්ලෝ එනකොට අපිට කන්න කඩෙන් ආප අරගෙන ඇවිල්ලා. ඉතින් කඩේ ලුණු මිරිස් රස නැති හින්දා යාම මට හොඳ ලුණු ඇඹුල් තියෙන විදිහට ලුණු මිරිසකුත් හදාගෙන අර කටට ඇඹුල් රහට කන්න ඕන හින්දා ඒ ටික දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම උයනවා දැකලා තමයි මට හොඳටම බැන්නේ මේ පැත්තකට වෙලා ඉන්නේ කියලා. ඉතින් ඉතුරු ටික යාම කරලත් දීලා
අන්තිමට ඔක්කම අස්කරල තිර තමයි ඉතින් ඒගොල්ලො ගිය කොහොම නමුත් ඉතින් ඔගලන්ටත් පහසුවෙන් මේ වගේ රෑකෑමක් හදාගන්න පුළුවන්. මමත් ඉතින් මගේ යාළුවේ කසනීප වෙච්ච හැම වෙලාවම මේ වගේ ඒගොල්ලන්ටත් ඉතින් උදව්පදව් කරන හින්දා ඒගොල්ලොත් ඉතින් මාව හැමතිස්සෙම මේ වගේ බලාගන්නවා. ඉතින් කල්‍යාණ මිත්‍රයෝ ඉන්නවා කියන්නම ජීවිතේට ලොකු හයියක්. එහෙනම් අදත් එකතුනාට ඔගලන්ට බොහොම ස්තුතියි. ආය දවසක මේ වගේම රසවත් රෙසිපියක් අරන් ඔගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.